අයිබෝවන් සුබ දවසක් වල හැමෝටම. අද මම හදාන ලෑස්ති වෙන්නේ උදෑසන වේලකට රාත්‍රී වේලකට බබාට හරිම ලේසියෙන් රසට හදලා දෙන්න පුළුවන් පරාට එකක්. තාමත් බබාට කෑම YouTube channel එක subscribe කරලා නැත්නම් අපේ channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එකත් click කරලා අලුත් videos දාපු ගමම දැනගන්න. මම මේ කෑම එක හදාගන්න අරගෙන තියෙනවා තඹගත්තු අල මේ විදියට පොඩි කරගෙන අල ටික මම බෝල් එකකට දාගන්නවා. දැන් මම මේකට දාගන්නවා පාන් පිටි ටිකකුත්. දැන් මම මේකට එකතු කරගන්නවා ටිකක් වැඩිපුර ලුණු. හීනුවට කපාගත්තු කරපිංච කොළ ටිකකුත් එකතු කරගන්නවා. ඒ වගේම සුදු ලුණු ටිකකුත් මේ විදිහට පොඩිවට කපලා දාගන්නවා. දැන් අපිට පුළුවන් මේකට රස අනෝ ලුණු ටිකක් එකතු කරගන්න. සැර කන්න ආස බබෙක් ඉන්නවා නම් මිරිස් කුඩු චුට්ටකුත් එකතු කරගන්න පුළුවන්. අමු තුන පහ චුට්ටකුත් දාගන්නවා. දැන් මේ දේවල් ටික ඔක්කොම හොඳට කලවම් කරගන්න. හැම දෙයක්ම හොඳට කලවම් වුණාට පස්සේ මම එකතු කරගන්නවා වතුර. වතුර දාලා මේකෙන් හොඳ බැටර් එකක් හදාගන්න ඕන. මේ බැටර් එක තවත් චුට්ටක් දියාරුවට ඕන නිසා තව වතුර ටිකක් මම දාගන්නවා. දැන් අපේ බැටර් එක ලෑස්ති. අපිට තියෙන්නේ පරාටා ටික හදාගන්න. දැන් මම ලිප ඔන් කරගෙන pan එක ලිපෙන් තියලා තෙල් ටිකක් ගාගන්නවා. ඊට පස්සේ හදාගත්තු පරාටා මිශ්‍රණය මේකට දාලා පරාටා ටික හදාගන්න ඕන. පරාටාගේ දෙපැත්තම හොඳට පුළුස ගන්න ඕන. මම මේක අනික් පැත්ත දාගන්නවා. මේක සැරින් සැරේට දෙපැත්ත දාන ගමන් පුළුස ගන්න. ඒ විදිහට දෙපැත්ත දානකොට ඔයගලන්ට පුළුවන් මතු පිට තෙල් ටිකක් ගාගන්න. ඉතින් සැරින් සැරේට මම මේක පැත්ත මාරු කරගන්න ගමන් මේ විදිහට පුළුස ගත්තා. මේ පරාටා එක මේ විදිහට පුළුස ගන්නකොට මැදින් ටිකක් මේ වගේ පිම්බිලා එන්න පුළුවන්. ඒ වගේ වෙලාවට හැඳ චුට්ටක් අද කරන ගමන් පරාටා එක හදා ගන්න ඕන. ඔන්න ඉතින් මම අල පරාටා ටික හදාගෙන ඉවරයි. හරිම සුවඳයි මේක. ඒ වගේම හරිම රසයි. අවුරුද්දට වැඩි බබාලට විතරක් නෙවෙයි පවුලේ හැමෝටම උදෑසන වේලකට රාත්‍රී වේලකට මේ විදිහට පරාටා ටිකක් ඕගලන්ට හදා ගන්න පුළුවන්. මේක හරිම සොෆ්ට්. ඔගලන්ට පරිප්පු කිරි හොදි එකක් එක්ක එහෙමත් නැත්නම් චිකන් හොදි එකක් එක්ක වගේ බබාලට දෙන්න පුළුවන්. බබාල හුඟක්ම ආසවේ මේ විදියට පරාටා කන්න. එහෙනම් ඔගොල්ලෝ හදලා බලන්න. අපි අලුත් වීඩියෝ එකකදී ආයෙත් දවසක හම්බ වෙමු. හැමෝටම සුබ දවසක්.